දැන් කවුරුත් දන්නවා ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් ලංකාවට ආවා ගිය සතියේ. ඔවුන් ජනාධිපතිතුමා හම්බුණා, අපේ කණ්ඩායම හම්බුණා, ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම හම්බුණා, මේ සියලුම දෙනා සමග සාකච්ඡා කරා. මුත් අපි ඍජුවම කියනවා අප්‍රේල් මාසේ ජාත්‍යන්තර බැඳුම් හිමියන් කර හිමියන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව පිළිගන්න බැහැ. ඒ යෝජනාවට අනුව 2028 තමයි ඇත්ත වශයෙන්ම මේ අපි කියනවා මේ මුහුණුතගේ කපා දැමීම, එහෙමත් නැත්නම් ෆේස් වැලියු හෙයා කට් එක ලැබෙන්නේ. ඒක දැන් යන විදියට බැලුවොත් එහෙම රටේ ආර්ථිකය සාර්ථකත්වයේ මයින්න ඔවුන් යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔවුන්ගේ හෙයා කට් එක තීරණය වෙන්නේ. ඒතකොට අපි ගණන් හදලා තියෙන විදියට 2028 වෙනකොට මේ හෙයා කට් එක ලැබෙන්නේ ඇත වශයෙන්ම 107% විතර ප්‍රමාණයක්. දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේදී අපි කවුරුත් දන්නවා තමන්ගේ අර්ථසාධක අරමුදලට දැවැන්ත පහරක් වැදුනා. ඒක කරේ ජාත්‍යන්තර ණය හිමියන්ගේ අවස්ථාවේ කියලා පසු ඔවුන් සඳහන් කරා. එහෙමනම් මේක යම් සමානත්මතාවයක් තියෙන්න ඕනේ.